ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ මේ එක්වන්නේ සියත ටීවී මධ්‍යහන පුවත් විකාශයත් සමගින් මම රුවන් ගායකම ප්‍රථමයේ නවදහනේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත රථවාහන සඳහා පමණක් පෙට්‍රල් නිකුත් කරන ලෙස චක්‍රලේඛයක් ඉන්ධන පිරවුම් හල් විවෘතව තිබීම අනිවාර්යයි හත්වන බෞද්ධ මහා සමුළුවට පැමිණි බෞද්ධ නායකින් ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වැඳ පුදා ගනී සිම්බාබ්වේ උප ජනාධිපති රොබර්ට් මුගාබේ විසින් එරට උප ජනාධිපති බලයෙන් පහ කරයි දින කිහිපයක් ඉන්ධන හල් ආශ්‍රිතව පවතින තත්ත්වයේ සැලකිල්ලටගෙන චක්‍රලේඛයක් නිකුත් කිරීමට කනිෂ්ඨ තෙල් අමාත්‍යාංශය විසින් පියවරගෙන තිබෙනවා ඒ අනුව ඉන්ධන පිරවුම් හල් වෙත දැනුම් දී ඇත්තේ පෙට්‍රල් නිකුත් කිරීමේදී වාහනවලට පමණක් ඉන්ධන ලබා දෙන ලෙසයි ජනතාව පෙට්‍රල් ලබා ගැනීමට බෝතල් සහ කෑන් රැගෙන පැමිණීම නිසා බෙදා හරින ඉන්ධන ප්‍රමාණවත් නොවන බවයි වාර්තා වන්නේ. එහෙත් පීඩාවටපත් ජනතාව පෙන්වා දෙන්නේ ඉන්ධන නොමැතිව සිය වාහන අතරමඟ නතර වී ඇති බැවින් බෝතල් රැගෙන ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන බවයි. පෙට්‍රල් ආනයනයේ තවදුරටත් ප්‍රමාද වීම හේතුවෙන් තවත් දින 3ක් ජනතාව අපහසුතාවයට පත් කරමින් අර්බුදයේ පවතුණු ඇති බවයි තෙල් සංස්ථා සේවකීන් අනාවරණය කරන්නේ. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම් හල් අසල ඉන්ධන ලබා ගැනීම සඳහා බැරල් සහ කෑන්ද ඇතැතිව සිටින ජනතාව මෙන්ම වාහනවල දිගු පෝලිම්ද ඊයේ රාත්‍රිය වනතුරු දක්නට ලැබුණා. අද උදෑසනත් ඇතැම් ඉන්ධන හල් ඉන්ධන නොමැතිව වසා තිබෙන ආකාරයක් අපට දක්නට ලැබුණා. මේ වන විට ඉන්ධන බෙදහැරීම අකර්මණ්‍ය වී ඇති බැවින් ඉන්ධන හිඟයෙන් ජනතාවගේ ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබෙනවා. විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ ජනාධිපති සම්මාන උළෙල ඊයේ කොළඹදී පැවැත්තුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ ජනාධිපති සම්මාන උළෙල මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹ ටච් සමුද්‍ර හෝටලයේදී පැවැත්තුණා. වෛද්‍ය කෘෂිකර්ම සහ ඉංජිනේරු ශාස්ත්‍ර යටතේ 2015 වර්ෂයට අදාළව උසස් ප්‍රමිතියකින් යුත් විද්‍යාත්මක පරීක්ෂණ වල නිරත වූ ආචාර්ය මහාචාර්යවරුන් 200 දෙනෙකු මෙහිදී සම්මානෙන් පිදුම් ලැබුවා. 2001 වසරේ ආරම්භ වූ විද්‍යාත්මක ප්‍රකාශනයන් සඳහා වූ ජනාධිපති සම්මාන ප්‍රදාන උත්සවය මෙවර පැවැත්ුණේ 10 වරටයි. ශ්‍රී ලංකාව සත්කාරකත්වයේ දරූ හත්වන බෞද්ධ මහා සමුළුවට පැමිණි බෞද්ධ නායකයන් ඇතුළු රාජතාන්ත්‍රික නියෝජිත පිරිස ඊයේ අනුරාධපුර ජයශ්‍රී මහ බෝසමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. හත්වන බෞද්ධ සමුළුවට පැමිණි බෞද්ධ නායකයන් ඇතුළු රාජතාන්ත්‍රික පිරිස ඊයේ අනුරාධපුරයට පැමිණියේ විශේෂ දුම්රියකින්. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක යන මහත්වරුන් විසින් එම බෞද්ධ නායකයන් ඇතුළු නියෝජිතයින් පිළිගනු ලැබුවා. අනතුරුව බෞද්ධ නායකයන් ඇතුළු පිරිස අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. පසුව අනුරාධපුර ජයශ්‍රී මහබෝ සමිඳුන් වැඳපුදා ආගමික වතාවත්හි නිරත වීමට බෞද්ධ නායකයන් ඇතුළු පිරිස කටයුතු කළා. බස්නාහිර මහනගර සංවර්ධනය හතරවන කාර්මික විප්ලවයේ ආරම්භය බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. ඊයේ පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. විශේෂයෙන්ම නගර නිර්මාණය දැනටමත් නගර හැටියට තියෙන තැන්වල නගර නිර්මාණය පහසු කටයුත්තක් නෙවෙයි. දැන් ආන්ද්‍ර ප්‍රදේශයේ ඉන්දියාවේ චන්ද්‍රබාබු නායඹු මහැමතුමා අමරාවතී නම් මහා නගරයක් ඉදි කරන්න මුල්ගල තිබ්බා. මම දැක්කා මේ ගැන නොදන්නා පිරිස් ඉන්දියාවේ මාධ්‍ය වලින් එතුමාට චෝදනා කරලා තිබුණා. දැන් අවුරුදු 3ක් වෙලා තියෙනවා මුල්ගලෙන් එහාට ගිහිල්ලා නැහැ කියලා. ඒ මේ සැලසුම් පිළිබඳ මේ අමාරුකම් පිළිබඳ නොදන්නා අයගේ චෝදනා. ඇතැම් අය අපේ මේ බස්නාහිර මහා නගරය ගැනත් ඒ වගේ චෝදනා නගලා තියෙනවා. ඉතින් මේවා පියවරෙන් පියවර විධිමත්ව සිදු කළ යුතු දේවල්. මේ තාක්ෂණ නගරය තමා දැනටමත් අපි එහි වැඩ ආරම්භ කොට තිබෙනවා. විධිමත් කටයුතු ලබන වසරේ සිට ආරම්භ වෙනවා ඇති. මේ නගරය තමයි අපව හතරවෙනි කාර්මික විප්ලවයේ දෙසට ගෙන යන නගරය. එතනදී තාම දයෝපසහගත විදි අපේ මිත්‍රයින් බවට අත්තල සපයන් නම් බවට අපට ශක්ති සපයන් නම් බවට පත්ව තිබෙන්නේ කොරියානු ජනරජය. ඒ මොකද ඒ කොරියානු ජනරජය අපට විශාල ආදර්ශයක් පැති දෙකකි. එකක් යුද්ධයෙන් විනාශ වෙච්ච කොරියාව ස්වශක්තියෙන් නැගී ඉඳලා ලෝක පරිමාණයේ මහා පරිමාණ ව්‍යාපාර මෙහෙවන ඒ වගේම කාර්මික පැත්තෙන් තාක්ෂණික පැත්තෙන් තාමත්ම දියුණු රටක් බවට පරිවර්තනය වෙලා අපට විශාල ආදර්ශයක් ලබා දීම. එළඹෙන අයවැය ලේඛනයෙන් මහජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍ය යෝජනා ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මුදල් අමාත්‍යාංශයට ලබා දුන් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
දීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවිර මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා හම්බන්තොට බට අත දීවර සමුපකාර සමිතිය විසින් සංවිධානය කරන ලද දීවර හා ජලජ සම්පත් ප්‍රදර්ශනය විවෘත කරමින්. එහිදී දීවර ප්‍රජාව විසින් නිෂ්පාදනය කරන ලද උම්බලකඩ කරවල හා විසිතුරු මසුන් ඇතුළු නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලවිය සිදු කරනු ලැබුවා. නාරා ආයතනයේ විසින් එක්වා 2007 නමින් මෙම ප්‍රදර්ශනය පවත්වනු ලබනවා. ඉදිරි දෙසැම්බර් මාසයේන උත්සව සමයේ බඩුමිල අඩු කිරීම සඳහා ජනාධිපතිතුමාගේ මෙහෙයවීම යටතේ රජයේ විශේෂ වැඩපිළිවෙළක් අපි අරගන්නවා. ඒ වගේම මේ සහන ලබා දීමේ වැඩපිළිවෙළ අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. මෙවරේන අයවැය ලේකනෙනු ඒ ජනතාව පිළිබඳව අවධානය යොමු කළා. ජනතාවට තිබෙන ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කළා. රටේ ඉදිරි ගමන අපේක්ෂා කරන ජාතික නිෂ්පාදනය වැඩි වෙන ඒ වගේම ජීවන තත්ත්වය උසස් වෙන ආකාරي ව්‍යාපෘති සඳහා තමයි ඉදිරි අයවැය ලේකනේ වැඩි අවධානයක් රජය යොමු කළ තිබෙන්නේ. ඒ වගේම ජීවන වියදම එය අඩු කිරීම සඳහා යම් යම් ප්‍රියවරවලට මුදල් ලැබතුමා ප්‍රවේශ වේ කියන විශ්වාසය අප තුල තියෙන සඳහා අවශ්‍ය යෝජනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් විදියට අපි මේ වන විටත් ලබා දීලා තියෙනවා කියන එකත් සඳහන් කරන්න කැමතියි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රට වෙනුවෙන් යහපත් තීරණ ගන්නා පිරිසිදු දේශපාලන නායකයෙක් බව කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා පවසනවා. ඒ කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ මැතිවරණයේ තීන්දුව කරන්නේ දේශපාලනය කරන කණ්ඩායමට වඩා මධ්‍යස්ථ මතධාරීන් තමයි මැතිවරණයේ තීන්දුව කරන්නේ. ඒ මධ්‍යස්ථ මතධාරීන් තමයි 2015 ජනවාරි රටවෙන්දත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති දිනෝල මහින්ද රාජපක්ෂ පෙර ව්‍යාපාරික පුවත විශේෂාංගය දැන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei සිය නවතම ස්මාර්ට් ජංගම දුරකථනය Huawei Nova 2i ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීම ඊයේ සිදු කෙරුණා. මෙම අවස්ථාව සඳහා Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී ෂුන්ලි වොන් මහතා, සිංගර් ශ්‍රී ලංකා PLC හි වෙළඳ අධ්‍යක්ෂ කුමාර් සමසිංහ මහතා මෙන්ම සිංගර් ශ්‍රී ලංකා සහ Huawei ශ්‍රී ලංකා හි කළමනාකාරීත්වය සහ අලවි නියෝජිතයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් එක්ව සිටියා. මෙලෙස Huawei විසින් හඳුන්වා දුන් නවතම Huawei Nova 2i සතුව කැමරා හතරක් පවතින අතර නවතම අංගයන්ගෙන් සහ තාක්ෂණයෙන් යුත් මෙම කැමරා පෙළ මගින් සුපැහැදිලි දසුන් රටා නැවීමේ හැකියාවක් පවතිනවා. භාවිතයට පහසු සීට් ගන්නා සුළු හැඩයකින් නිමවා ඇති නවතම Huawei Nova 2i ස්මාර්ට් ජංගම දුරකථනය දිවයින පුරා Huawei මධ්‍යස්ථාන ඇතුළු සිංගර් ශ්‍රී ලංකා අලවි සැල්වලින්ද Huawei අලවි නියෝජිත මධ්‍යස්ථාන තුළින්ද දැන් මිලදී ගැනීමට අදවන විට ලෝකයේ හොඳම සන්නාමයන් අතරට එක්වීමට Huawei සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් වෙළඳපොළෙන් 30% ප්‍රතිශතයක් අත්පත් කරගනිමින් Huawei මෙරට අංක 1 ස්මාර්ට් ජංගම දුරකථනයේ බවට පත්වීමට ආසන්නයි. 2017 වසරේ පළමු මාස 6 තුල පමණක් Huawei අලවිය 36.2% ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා. ලෝකයේ Huawei දෙවන වන්නේ Apple ස්මාර්ට්ෆෝනයට පමණයි. එය අපලද අනගි ජයග්‍රහණයක්. This is a phenomenal achievement for the brand. රොබර්ට් මුගාවේ විසින් එරට උප ජනාධිපතිවරයාව දුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ අදාළ දුරේ වගකීම් ඉටු නොකිරීම සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ. ජනාධිපති රොබර්ට් මුගාබේ විසින් එරට උප ජනාධිපති ධුරයේ සිටි අර්මන් මලන්ගාවා ඉවත් කර තිබෙනවා. මීට හේතුව ලෙස එරට මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු සිය ධුරයේ වගකීම් පැහැරහැරීම සහ තනතුරට අදාළ වගකීම් නිසි ආකාරයෙන් ඉටු නොකිරීම බවයි. මෑත කාලයේදී ජනාධිපති රොබර්ට් මුගාබේ සහ ඔහුගේ ආර්යාව විසින් බලෙන් පහ කිරුණු උප ජනාධිපතිවරයා වෙත චෝදනා එල්ල කර තිබුණා. 2014 වසරේදීද රොබර්ට් මුගාබේ බලෙන් පහ කිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ලූ උප ජනාධිපතිවරයාව සිටි ජොයිස් මොජුරුව එම තනතුරින් ඉවත් කළ අතර ඒ සඳහායි එමර්සන් මනන්ගාවා පත් කෙරුණේ. 1980 දී නිදහස ලබා ගැනීමෙන් අනතුරුව පිහිට වූ සිම්බාබ්වේ රාජ්‍ය ප්‍රථම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද එමර්සන් මනන්වා කටයුතු කර තිබුණා. රාජ්‍ය ආරක්ෂාව භාරව කටයුතු කළ එමර්සන් මනන්වා ක්‍රූර නායකයෙකු ලෙසද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. උප ජනාධිපතිවරයා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වන එම දුහුරේට ජනාධිපති රොබර්ට් මුගාබේගේ බිරිඳ වන ග්‍රේස් මුගාබේ පත් කිරීමට ඉඩකඩ ඇති බවටද එරට මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. ලේසර් කිරණ යොදා ගනිමින් නිර්මාණය කරනු ලැබූ සංදර්ශනයක් රුසියාවේදී පැවැත්තුණා. රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග්හි පැවති මෙම ලේසර් කිරණ සංදර්ශනය එරට වැසියන්ගේ නෙත් සිත් වශී කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම
සංදර්ශනය සඳහා මැපින් තාක්ෂණය හරහා ලේසර් කිරණ යොදාගත් බවයි සඳහන් වන්නේ. ඒ හරහා විවිධ මනක්කල්පිත ත්‍රිමාණ රූප ආලෝක කිරණවලින් සංදර්ශනය ආලෝකවත් වූයේ විවිධ සංගීත ඛණ්ඩවලට අනුවයි. එහි රුසියා නිර්මාණවලට අමතරව ඉතාලි, ස්පාඤ්ඤ හා පෝලන්ත නිර්මාණද දක්ුණා. එවලිට එම සංදර්ශනය නැරඹීම සඳහා මිලියනයක පමණ ජනතාව සහභාගී වනු ඇති බවයි එහි සංවිධායකින් පවසන්නේ. අපගේ මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු නැවතත් සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.